Welcome to my YouTube channel. අපි ඊයේ කතා කරා මේ අලුත් බෙහෙතක් ගැන ජාඩියන්ස් කියන එක ගැන. ඒක ලංකාවේ තියෙන බෙහෙතක් එක්ක නිසා මම මේ කතා කරේ. ලංකාවේ නැති බෙහෙතුත් ඕනතරම් තියෙනවා. නමුත් අපිට මේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන ටිකක් විස්තර ඇතුව කතා කරන්න බැරි වුණා. ප්‍රධාන සයිඩ් ඉෆෙක්ට්ස් කියලා ඒගොල්ලෝ දක්වන්නේ මෙන්න මේ දෙක විතරයි. මේක මම අමතරේ ඇඩ් කරා මේ ඊළඟ පේජ් එකෙන්. මේ පේජ් එකේ තිබිච්ච එකෙන් ඉතින් මේ සයිඩ් ඉෆෙක්ට්ස් කියන ඒවා හැමෝටම වෙන එකක් නෙවෙයි, ඉදහිට සමහරුන්ට විතරක් දැනෙන එකක් තමයි. අනිත් එක තමයි මේ ඔය සිංහල වෙද මහතුරු ඔන්න පැනගෙන ඉන්න පුළුවන් සහ සමහර අය මේ ප්ලාන්ට් වලින් ගන්නේවා, ගස් වලින් ගන්නේවා, ඒවයි සයිඩ් ඉෆෙක්ට්ස් නෑ. මේ ඉංග්‍රීසි බෙහෙත් වල තමයි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙන්නේ කියලා. නමුත් ඉතින් හුඟක් ඉංග්‍රීසි බෙහෙතුත් සමහර විට ඒවා ප්ලාන්ට් වලින් තමයි මුලින් හොයාගෙන තියෙන හරි සාමාන්‍ය එදිනෙදා පවතින ප්‍රභවයන්ගෙන්. උදාහරණයක් වශයෙන් හතු වලින් ඔය මුලින්ම පෙනිසිලින් හොයාගත්ත එක්තරා හතු වගේ ජාතියකින්නේ, ෆංගස් එකකින්නේ. හතු කියන්නේ ෆංගස් වර්ගයක්නේ. එහෙම ගස් වලින් ගන්නේ වෙයි වස නැ නරක් වෙන්නේ නැ කියනවනම් එහෙනම් ඉතින් අර මොනවද තියෙන්නේ නියංගලාල හරියනවා. ඒක ලෙඩා මලත් බඩ සුද්ධ වෙනවා කියන්නේ ඒ වගේ. ඉතින් ඒක නිසා මේවයි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා. ඒවා හඳුනාගෙන ඒවා එනවනම් ඒවට ප්‍රතිකර්ම අර ගැනීම, ඒවා නොවන විදිහට වැඩ කිරීම තමයි තියෙන්නේ. යුරිනරි ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් කියන්නේ මේ ජෙනරලි හුඟක් වෙලාවට මේ මුත්‍රා කරන හරියේ ඒ හරිය ඇති වෙන ප්‍රශ්නයක්. සමහරට කැසිල්ල වගේ ඒ වගේ එන්න පුළුවන්. එහෙම කෙනවනම් ඒක ගැන තමන්ගේ වෛද්‍යවරයත් එක්ක කතා කරලා සුදුසු ප්‍රතිකාර ගන්න ඕනේ. ඉතින් මේක වෙන්න හේතුව ප්‍රධාන වශයෙන් සීනි වැඩිපුර ඇඟේ තියෙන එක තමයි. ඉතින් මොකද මේ ජාඩියන්ස් එහෙම නැත්නම් SGLT2 ඉන්හිබිටර්ස් වැඩ කරන ක්‍රමයේ තමයි ඇඟේ තියෙන සීනි පුළුවන් තරම් එළියට දානවා. ඉතින් ඒක දාන්නේ වෙන තැනක් නැහෙනේ, යුරින් හරහා තමයි ඒක දාන්නේ එළියට. ඉතින් එහෙම දානකොට ඉතින් ඒ හරියේ විසබීජ තියුණොතින්, අප්‍රසිදු වගේ තත්ත්වයක් තියුණොතින්, මම එහෙම කියන එකත් වැරදි, ඒ හරියේ විසබීජ තියුණොතින් ඒවා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් ඒවා වර්ධනය වෙලා ඒක ඉන්ෆෙක්ෂන් එකක් හැටියට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජීස්ට් යටි කියන්නේ ෆංගල් වගේ ඉන්ෆෙක්ෂන් එහෙම ඒවත් එන්න පුළුවන් ඒකෙම. ඉතින් ඒ ආශ්‍රිත ප්‍රදේශ ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න ඕන. ඒ වගේ හරියවල් නිතර පිරිසිදු කළා. අනිත් එක තමයි මේක ගත්තයි කියලා සීනි වැඩිපුර සහ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගන්න යන්න එපා. ඒවා පාලනය කරගන්න ඕන. මේක බෙහෙත මං කලින් වීඩියෝ එකේ කිව්වනේ, වෙන වෙන දේවල් වලටත් වෙන වෙන ප්‍රශ්න වලටත් හොඳයි. ඉතින් ඒක නිසා මේක ගන්න එක හොඳයි. මගේ ඇත්තටම මටත් කියන්න තියෙන්නේ මගේ දැන් මේ ජාඩියන්ස් කියන එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් සීනි මට්ටම 180ට කිට්ටුව හෝ 180 පැන්නුතින් විතර තමයි. එහෙම නැත්තම් ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් මම දැනට කෑමෝ ජාති වලින් පාලනය කරලා ඒ ගානට එන්නේ නැති වෙන්න තියාගෙන ඉන්නවා. ඉතින් නමුත් ඒකේ තියෙන වෙනත් වාසි නිසා ඒක කිඩ්නි වලට හොඳයි කියනවා, ඒක හાર્ට් එකට හොඳයි කියනවා. ඒක නිසා මම මේක දිගටම ගන්නවා. ඉතින් අනිත් එක තමයි ඩීහයිඩ්‍රේෂන්. මේකත් ඉතා කොමන් ප්‍රශ්නයක්, බොහොම දිනෙකට තියෙන ප්‍රශ්නයක්. මොකද වතුර බොන්න නැති එක නිසා. ඉතින් වතුර බොන ප්‍රමාණය අඩු නිසා ඒක ගැන මම ඊයේ ටිකක් කතා වුණා මං හිතන්නේ. ඊළඟට අනිත් එක තමයි මෙන්න මේ කීටෝ ඇසිඩෝසිස් කියන එක. මේක බොහොම රෙයා, බොහොම කලාතුරකින් එන එකක්. ඒ කියන්නේ මේක වර්ග දෙකකට දාලා තිබුණේ මේ කලින් තියුණු තුන දෙක. මේ දෙක බොහොම කොමන් වෙන්න පුළුවන්. නමුත් කොමන් බොහොම කොමන් කියන්නේ මේ 100ට 50කට 60කට එනව නෙවෙයි. නමුත් සමහරට 100ට 20කට විතර වගේ එනවා ඇති. කීටෝ ඇසිඩෝසිස් කියන්නේ මේ
බ්ලඩ් වල හරි යූරින් වල හරි කීටෝන් කියන ද්‍රව්‍යයේ වැඩිවීම කියලා. කීටෝන් කියන ද්‍රව්‍යයේ යම් ප්‍රමාණයක් තියෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒක වැඩි වුණොත් මං හිතන්නේ ඔය සමහර කට්ටිය දියවැඩියා හොඳ කරන්නම ඔය කීටෝ ඩයට් කියලා එකක් කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන් සීනි සහ කාබෝහයිඩ්‍රේට් තියෙන ජාති ගන්න නැතුව කෙලින්ම මස් පිත්තර වගේ විතරක් ගන්න. ඒක වෙනම කතාවක්. අනිත් එක මේ ලෝ බ්ලඩ් ෂුගර්. ලෝ බ්ලඩ් ෂුගර් එන්නේ හුඟක් වෙලාවට මේ බෙහෙත නිසා නෙවෙයි. නමුත් මේ බෙහෙතත් එක්ක තව බෙහෙත් එකට ගන්නකොට, ඉතින් එහෙම අරගන්නවා නම් මේ බෙහෙත අරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ගැන සාකච්ඡා කරනකොට ඒ වෛද්‍යවරිය එක්ක සාකච්ඡා කරලා අනිත් බෙහෙත් වලින් අඩු කර යුතුද අඩු කරන්නද ඒවා කියලා සාකච්ඡාවකට එන්න. ඉතින් මොකද එකම ලෙඩේට බෙහෙත් ජාති ගොඩක් ගන්නකොට ඉතින් ඒවයි එකට ඉන්ටරක්ෂන්ස් වෙන්න පුළුවන් ඒක නිසා. ඉතින් අනිත් එක ඉතින් මේවා මං හිතන්නේ ඉතින් මේවා එච්චර ප්‍රචලිතව එන දේවල් නෙවෙයි. යීස්ට් ඉන්ස්පෙක්ෂන් ඔෆ් ද පීනිස් ඕකේ, ඇලර්ජික් රියක්ෂන්ස් මෙහෙම ඒවත් සමහරට එන්න පුළුවන්. ඉතින් එකක් සමහර වෛද්‍යවරු කරන එකක් තමයි මෙහෙම එකක් පටන් ගන්නකොට, අලුත් බෙහෙතක් පටන් ගන්නකොට බොහොම පොඩි මාත්‍රාවකින් පටන් ගන්නවා අරගෙන ඊට පස්සේ තමයි ටික ටික ලොක් කරන්නේ. මට නම් නමුත් මේකේ තියෙන ලොකුම ඩෝස් එක මට එක සැරේටම දුන්නා. ඉතින් සමහරක් වෙලාවට ඒක ඉතින් ඒ ප්‍රතිකාර කරන දොස්තර හෝ එන්ඩෝක්‍රොනොලොජිස්ට් තීරණය කරන්න ඕන මෙයාට එහෙම එයිද නැද්ද කියලා. ඉතින් ඒක ප්‍රශ්න මගෙන් ඇහුවේ නැහැ ඔහේ දුන්නා මිසක්. ඒක තමයි ඉතින් ඒක එකාතකට වැරදි. මට මෙහෙම මොනවට හරි හයිපර් සෙන්සිටිවිටි ඇලර්ජීස් අර එහෙමේ ඇවිල්ලා තියෙනවද කියලා. ඕකේ, ඉතින් ඒක තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න ඕන තියෙන්නේ. ඊළඟට මේ ගණයට අයිති බෙහෙත් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි කතා කරේ මෙන්න මේ ජාඩියන්ස් කියන එක ගැන විතරයි. තව දෙකක් තියෙනවා, ෆොක්සිජියා ස්ටේජ්ලර්ට්‍රෝ. මේවා එච්චරම ප්‍රචලිත නෑ මට හිතෙන්නේ, මෙහෙත් නෑ මන් ලංකාවෙත් දැක්කේ නෑ තියෙනවා. ඉතින් මේවා සේරම මේ SGLT2 ඉන්හිබිටර්ස් කියන ගණයට තමයි ගණන්නේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් දෙන්නේ මෙට්ෆෝමින් වලින් පාලනය වෙන්නේ නැත්තම් තමයි, මොකද මෙට්ෆෝමින් බොහොම ලාභයි ඒක නිසා. ඉතින් ඊළඟට තමයි ඕකේ, ඉතින් මේකෙන් මේ ග්ලූකෝස් බොඩි එකෙන් රිමූව් කරන ප්‍රමාණය වැඩි කරන නිසා මොකක් වලට හොඳ පැත්තට බලපානවා කියලා. ඉතින් මේ ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස් නරක පැත්ත තමයි මේ වැඩිපුර යුරිනේට් කරන්න වෙනවා. ඊට පස්සේ මේ අපි මේ ටික කතා කරා, යුරිනරි ඉන්ෆෙක්ෂන්, dehydration, diabetic ketoacidosis. මේ වීඩියෝ එකට සම්බන්ධ තව වීඩියෝ දෙකක් මම මේ ලින්ක්